ආයුබෝවන් ආදරණීය දරුවනේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහනට ඔයාලා හැම දෙනෙක්වම ඉතාම ආදරෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නවයේ ශ්‍රේණියේ ඉතිහාසයේ පාඩම් මාලාව යටතේ මේ අවසාන ඒකකයේ අවසාන කොටස නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු අධ්‍යාපන සහ සමාජ සුබසාධන කටයුතු ගැන මේ කටයුතු ගැන කතා කරනකොට අපි පළමුව අවධානය යොමු කරන්න ඕන කොහොමද ශ්‍රී ලංකාවේ මුල් කාලීනව නිදහසට පෙර සහ ඈත කාලීනව කොහොමද මේ කටයුතු සිද්ධ වුණේ කියලා. ඒකෙදි අපි මුලින්ම අවධානය යොමු කරමු මේ ශ්‍රී ලංකාව නිදහස ලබන්න පෙරත් ඒකම නිදහස ලැබපු කාලේ නිදහස ලබන ආසන්න කාලෙත් කොහොමද මේ කටයුතු සිදු වුණේ කියලා. නිදහස ලබන්න ආසන්නම කාලේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිදු වුණු අධ්‍යාපන කටයුතු ඒකම සමාජ සුබසාධන කටයුතු වෙන වෙන වශයෙන්ම සාකච්ඡා කරන නිසා අපි අවධානය යොමු කරමු මුලින්ම ශ්‍රී ලංකාවේ කොහොමද නිදහස ලබන්න පෙර ඈත අතීතයේ කොහොමද අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ කියලා. ඉතාම ඈත අතීතයේදී ගුරුකුල අධ්‍යාපන ක්‍රමය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. ගුරුකුලය කුලය කියලා කියන්නේ දරුවනේ නිවස නැත්නම් පවුල කියන වගේ අදහස දෙන වචනයක්. මුල්ම කාලේ ශිෂ්‍යයා ගුරුවරයාගේ නිවසට ගිහිල්ලා ඒ නිවසේ සමාජිකෙක් වශයෙන් කටයුතු කරමින් තමයි ඔහු මේ අධ්‍යාපන කටයුතු ලබා ගන්නේ. පසු කාලීනව මේ ක්‍රමය ක්‍රමයෙන් අභාවයට ගිහිල්ලා ඉන්පසුව උදා වෙනවා අලුත් යුගයක්. ඒකෙදි පිරිවෙන් ආයතන වගේ අධ්‍යාපනික ආයතන බිහි වෙන්න පටන් ගන්නවා. පිරිවෙන් මුල් කරගෙන තමයි මුල් කාලීනව මේ දේ සිදු වෙන්නේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා මුල් වෙලා ඒකම ගිහි උගත් අය මුල් වෙලා ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය ලබා දුන්නා. මේ අධ්‍යාපන කටයුතු වලට මූලිකවම රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා මේ කාලේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක වුණා. දුවල පුතාල දන්නවා ඇති ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා විශාල සාහිත්‍ය කෘති ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණ ප්‍රමාණය ශ්‍රී ලංකාවේ අපි ශ්‍රී ලංකාව ලෝක සිතියම එක බලනකොට අපි ශ්‍රී ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් කුඩා රටක් වුණාට මෙහි තියෙන සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණය අතිවිශාලයි. ඉතාම විශාල ප්‍රමාණයක් සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණයක් තියෙනවා. මේ විශාල සාහිත්‍ය නිර්මාණ ප්‍රමාණය බිහි වෙන්න ඉතාම හොඳ අධ්‍යාපන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තියෙන්න ඕන කියන එක දුවල පුතාලට තේරෙනවා ඇති. ඉතින් මේ අධ්‍යාපනය මේ තරම් දියුණු වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබීම. නමුත් ශ්‍රී ලංකාව යටත් වීදකරණයට ලක්වීමත් එක්ක මේ තත්ත්වය තරමක් වෙනස් වුණා. විශේෂයෙන් පෘතුගීසීන්ගේ පැමිණීම ඊට පස්සේ ලන්දේසීන්ගේ පැමිණීම සහ ඉංග්‍රීසීන් ලංකාව අල්ලා ගැනීමත් එක්ක මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙන පටන් ගත්තා. පෘතුගීසීන් යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බොහෝ දුරට ආගමික අධ්‍යාපනයට බරව තමයි සිදු කෙරෙන්නේ. පෘතුගීසීන් රෝමන් කතෝලික දර්ශනය ලංකාව ව්‍යාප්ත කිරීම මුල් කරගෙන උන්ගේ අධ්‍යාපනය සැලසුම් කරා. ඒකම 1658 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආපු මුහුදුබඩ ප්‍රදේශයේ පාලනය කරපු ලන්දේසීන් පෘතුගීසීන් ආරම්භ කරපු මේ රෝමන් කතෝලික දර්ශනයට ප්‍රතිවිරුද්ධව රෙපරමාද් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා තමන්ගේ අධ්‍යාපන කටයුතු සැලසුම් කරා. මේ අධ්‍යාපන සැලසුම් කරන්නේ ආගම මුල් කරගත් අධ්‍යාපනය කියන එක ආගමේ වරදක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේක ප්‍රායෝගිකව භාවිතයේදී මිනිසුන්ට ඇත්තම මේ විෂයන් ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවාද නැද්ද කියන එක ගැන පොඩි පොඩි ගැටලු මතුවුණා. ඒ නිසා අධ්‍යාපනය අලුත් වෙන්න ඕන, නවීකරණය වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන කියන මතයක් සමාජය තුලින්ම පැන නැගුණා. මේ නිසා පැහැදිලිවම නිදහසට පසුව අපිට මේ ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි වර්ධනය කරන්න කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණයටදී කටයුතු කරාට ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ශ්‍රී ලාංකිකයන්ව උගතුන් දැනුවත් පුද්ගලයන් බවට පත් කිරීම නොවේ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ ශ්‍රී ලාංකිකයන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීලා ඉන්පසුව සාමාන්‍යයෙන් අඩු වැටුපකට ඔවුන්ගේ රාජ්‍ය සේවය සඳහා යොදා ගැනීම. ඒ නිසා තමයි ඔවුන් කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ මේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කරන කටයුතු කරන්නේ. ඒත් මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැ වගේම එදිනෙදා ප්‍රායෝගිකව මේ විෂයන් අවශ්‍යද කියන මතය නැවත වතාවක් පැන නගුණා. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද කියන එක. මොකද ශ්‍රී ලංකාවේ අපිට හරියන අධ්‍යාපන ක්‍රමයක් මේ තුලම වර්ධනය වුණු ක්‍රමයක් තමයි හරියන්නේ.
ඉතින් බ්‍රිතාන්‍ය පාලනයටදී ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් සංවිධානය සකස්සුණු අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මතයක් ආවා. ඒකම ඔවුන්ටදී සිදුණු මේ අධ්‍යාපනයේ යම්කිසි වෙනස්කම් සිදුනවා කියන එක අපි පිළිගන්නවා. ක්‍රමානුකූලව මේ අධ්‍යාපනය වර්ධනය වෙනවා. නමුත් ශ්‍රී ලාංකික අවශ්‍යතා අනුව එතනින් එහාට ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය කියන එකේදී අපි පොඩි නැවතුමක් අපිට නැවතුමක් අපිට දකින්න හම්බෙනවා. මෙතනින් එහාට ගමන් කිරීම අපිට ප්‍රශ්නයක් වුණා. මොකද ඒ සඳහා විදේශ රටවල් වලට යන්න සිදු වෙනවා. ඉතින් ඒකට විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා මුදල් මත පදනම් වුණු උසස් අධ්‍යාපනයක් තමයි මේ කාලේ ක්‍රියාත්මක වුණේ. නමුත් මේ ආසන්නම කාලයේදී අපි දකිනවා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාවෙන් අපේ අනාගත පරපුර සකස් කිරීමේ අරමුණෙන් ඉදිරිපත් වුණු පිරිස ගිහි සහ පැවිදි පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන මුල් කරගෙන ඔවුන්ගේ ස්වේච්ඡා සේවාවන් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම බෙදා දෙන්න කටයුතු කරා. මේ ක්‍රමය අපි හඳුන්වනවා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක් කියලා. ඒක පසුකාලීනව දැන් තියෙන පාසල් දක්වාම වර්ධනය වෙනවා. මේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මුල් විශේෂයෙන්ම සැලසුම් වෙන්නේ ප්‍රායෝගික විෂයන් කීපයක් සම්බන්ධ කරගෙන. ඉතින් මේ වගේ ආයතනවලට රාජ්‍ය අනුග්‍රහ නොලැබුණු නිසා තාම දුෂ්කරතා මැද තමයි මේ කටයුතු සිදු කරන්නේ. අපිට දකින්න පුළුවන් මේ වගේ ආයතනවල සිදුණු මේ අධ්‍යාපන කටයුතු වලදී බොහෝම අඩු පහසුකම් යටතේ තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. පහසුකම් අඩු තත්ත්වයක තමයි මේක සිදු කරන්නේ. මේ ගුරුවරුන් තමන්ගේ පෞද්ගලික කාලය, ශ්‍රමය, ධනය කැප කරගෙන මේ පිරිසට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරා. බ්‍රිතාන්‍ය කාලයේදී මේ සඳහා කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවක් අපිට පැහැදිලිව දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා බාධා ඇති වුණා කියලාත් අපි කියන්නේ නැහැ. නමුත් මීට පෙර කාලේ අපේ රටේ අපේ පාලනය ක්‍රියාත්මක වුණු කාලේ වගේ රාජ්‍ය අනුග්‍රහයක් මේ සඳහා ලැබුණා කියලා අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ දුෂ්කරතා මැද්දේ අලුත් පරපුරට දැනුම ලබා දීමේ කටයුතු වෙනුවෙන් මේ කැපකිරීම කරපු හැම කෙනෙකුටම අපි මේ අවස්ථාවේ අපේ හැමදෙනාගම ප්‍රණාමය පුද කරන්නත් අමතක කරන්න හොඳ නැහැ. ඒකම මේ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් නැත්තම් මේ අපේ කලින් තිබුණු පාලන ක්‍රමය නිමා වෙලා අලුතෙන් යටතීත පාලනයෙන් පසුව අලුතෙන් ඉදිරියට නිර්මාණය වීමට නියමිත යුගයේ වෙනුවෙන් අලුත් පරපුරක් නිර්මාණය කරලා තියාගන්න එක ඉතා වැදගත්. ඒ යුගයේ උදා වෙන විට උදා වුණාට පසුව මේ පිරිස නිර්මාණය කරන්න බෑ. ඒ නිසා අධ්‍යාපනය කියන එක අඛණ්ඩව ක්‍රමානුකූලව සිදු කරන්න ඕනේ. නමුත් දරුවනේ පැහැදිලිව මතක තියාගන්න මේ අධ්‍යාපන ආයතන ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණාට මේ කාලේ මේ අධ්‍යාපන ආයතනවල එකම විෂය නිර්දේශයක් අනුව ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලබා දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. පෙළ පොත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ ඒ අධ්‍යාපන ආයතනවල ගුරුවරුන් සහ ඒ පරිපාලන කටයුතු වල සම්බන්ධ වුණු හැම දෙනෙක්ම ඔවුන්ගේ දැනුම මට්ටම අනුව තීරණය කරපු විෂය මාලාවක් තමයි මේවා ඉගැන්වෙන්නේ. ඒ නිසා ඇතැම් විෂයන් ලංකාවේ හැම දෙනාටම එකම විදිහට ලැබුණේ නැහැ. ඒකත් පැහැදිලිව මතක තියාගන්න ඕනේ. නමුත් අපේ ශ්‍රී ලංකාවේ මේ නිදහස් අධ්‍යාපනය කියන එක ආරම්භ වෙන්නේ නිදහස ලැබෙන්න ටික කාලයකට කලින්. ඒ ගැනත් අපි පැහැදිලිවම කතා කරන්න ඕන. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය පියා ගැන දුවල පුතාලා අහලා ඇති. අපි ඒකනත් බලමු. මේ නිදහස් අධ්‍යාපනය කියන එක ආරම්භ වෙන්නේ නිදහසට ඉතාම ආසන්න කාලයක 1931 වර්ෂයේ ක්‍රියාත්මක වුණු ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ. දුවල පුතාලා මීට පෙර ඉගෙනගෙන ඇති. මේ ප්‍රතිසංස්කරණය යටතේ ක්‍රියාත්මක වුණ විධායක කාරක සභා ක්‍රමයක්. ඒ විධායක කාරක සභා ක්‍රමය යටතේ අධ්‍යාපනය පිළිබඳ විධායක කාරක සභාවකුත් ක්‍රියාත්මක වුණා. ඒ විධායක කාරක සභාවේ සභාපති තනතුරට පත් වුණේ අපි කවුරුත් දන්න ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට සලකන CWW කණ්ණංගර මහත්මයා. අපි මේ දකින්නේ රූපේ CWW කණ්ණංගර මහත්මයා. මෙතුමා මුල් වෙලා ශ්‍රී ලාංකිකයන්ට අධ්‍යාපනය ලබා දීමේදී මෙතුවක් තිබුණු ලොකුම බාධාව වුණු මේ ආර්ථික ප්‍රශ්න වෙනුවට යම්කිසි ආකාරයක විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ විසඳුම තමයි ශ්‍රී ලාංකිකයන් මූලික අධ්‍යාපනයේ ඉඳලා උසස් අධ්‍යාපනයේ දක්වා සම්පූර්ණ කාලයම නොමිලේ රාජ්‍ය අනුග්‍රහයෙන් අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. මේ යෝජනාවත් එක්ක ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අලුත් යුගයක් ආරම්භ වුණා කියලා අපි හැම දෙනාටම පිළිගන්න පුළුවන් පිළිගන්න සිදු වෙනවා.
එතුමාට ආරම්භුණු මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය සහ ඒ එකම සම්බන්ධ වෙලා අධ්‍යාපනයේ නවීකරණය කරන්න කටයුතු කරපු සියලුම අධ්‍යාපන නවීකරණය කිරීම උදෙසා කරපු ගත්තු සියලුම ක්‍රියාමාර්ගයන් අපි පැහැදිලිවම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වර්ධනයට හේතුවක් වුණා කියලා පිළිගන්නවා. මධ්‍ය මහාවිද්‍යාලයෙන් මතුකම CWW කන්නාගර මධ්‍ය මහාවිද්‍යාලයේ ඉඳලා ඉන්පසු නිර්මාණය වූ මධ්‍ය මහාවිද්‍යාල සියලුම දේවල් එක්ක මේ අධ්‍යාපන නවීකරණයක් දකින්නවා. ඉතින් මේ නිදහසර ආසන්න කාලේ සිදුණු මේ අධ්‍යාපන නවීකරණයත් එක්ක අලුත් යුගයක් ආරම්භ වෙලා එතනින් පසුව අපි නිදහසෙන් පස්සෙත් මේ නවීකරණය සහ ප්‍රගමණය සඳහා කරපු හැම ක්‍රියාමාර්ගයක්ම තවදුරටත් අපි කතා කරමු. මේ නිදහස් අධ්‍යාපනයේ මේ කියන යුගයෙන් පසුව අපි දැන්ටත් මේ නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳිනවා. දුල පුතාලා වගේ මමත් ඒ අධ්‍යාපනයේ භුක්ති විඳින. එතකොට ඉදිරියටත් ඒ ක්‍රියාත්මක වෙයි. නිදහසෙන් පසුව මේ තියෙන වාතාවරණයත් එක්ක ඉන් පසුව නමුත් මේ දේවල් තවදුරටත් නවීකරණය වෙන්න ඕනේ. පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ. අලුතෙන් එන ලෝකයේ සිදුවෙන විවිධ වෙනස්කම් එක්ක මේ අපි ඉදිරි ගමනක් යන්න ඕනේ. එතකොට මේ ඉදිරි ගමන යන්න නම් පැහැදිලිවම ලෝකයේ සිදුවෙන විවිධ ප්‍රවණතා ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ අවබෝධයත් එක්ක තමයි අපි ඉදිරියේදී මොනවද කරන්න කියලා තීරණය කරන්නේ. අපි බලමු ක්‍රමෙන් කොහොමද මේ අධ්‍යාපනය වෙනස් වුනේ කියලා. මේ අධ්‍යාපන ක්‍රමයට මූලිකවම සිදුණු නිදහසෙන් පසුව ලැබුණු මූලිකම වෙනස්කම සිදුවෙන්නේ මේ කියන පාසල් පද්ධතියට. අපි මීට පෙර කතා කරා ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපන ආයතන තිබුණා කියලා. මේ අධ්‍යාපන ආයතන පද්ධතියට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න පටන් ගන්නවා. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න පටන් ගත්තත් එක්කම මේ පාසල් පද්ධතියට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ඔස්සේ මේ අධ්‍යාපනය තවදුරටත් ව්‍යාප්ත වෙනවා, පුළුල් වෙනවා. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැර සෑම ප්‍රදේශයකට මේ අධ්‍යාපනය පතුරුවා හරින්න මේ රජයේ අනුග්‍රහය කියන එක වැදගත් වුණා. අපි අදටත් ඒ තත්ත්වය දකිනවා රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු තවදුරටත් වර්ධනය වීම කියන එක. මේ අධ්‍යාපනය ව්‍යාප්ත වීම ඉතාම වැදගත් ශ්‍රී ලංකා පුරාම ව්‍යාප්ත වීම කියන එක. මොකද ශ්‍රී ලංකාවේ කිසිම ආකාරයක පළාත් භේදයක්, ජාති භේදයක්, ආගම් භේදයක් ආදී කිසිම භේදයක් නැතුව හැම කෙනෙක්ම උගතුන් බවට පත්වීම කියන එක අතිශයින් වැදගත්. ඕනෑම ආකාරයක ගැටුමකට මුලක් වෙන්නේ නූගත්කම්. අංක එකටම තියෙන්නේ නූගත්කම්. ඉතින් මේ කියන ඕනෑම ගැටුමක් සමාජයේ පුද්ගලයන් අතර ඇතිවෙන ගැටුමක් වෙන්න පුළුවන්, එතන ඉහගේ පුද්ගල කණ්ඩායම් අතර ගැටුමක් වෙන්න පුළුවන්, ජාතින් අතර ගැටුමක් හෝ ආගම් අතර ගැටුම් ඕන දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මුල වෙන්නේ අධ්‍යාපනයේ නොමැතිකම. අධ්‍යාපනයේ ඔහුට නොලැබුණේ කුමන හේතුවක් මත වුණත් මේ නූගත්කම කියන එක සාමාන්‍යයෙන් අපි කියනවා සමාජයකට එක්තරා ආකාරයක බරක්. නැත්තම් ඒක සමාජයට විපත්තිදායකයි. මේ නිසා පැහැදිලිවම සියලුම ජාතීන් කිසිම ભેදයකින් තොරව ඉතාම ඉහළ අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ලබන්න ඕනේ. ඒකම උන්ට ඒක සඳහා පහසුකම් තියෙන්න ඕනේ. ඒ නිසා කිසිම ભેදයක් නැතුව ශ්‍රී ලංකා පුරාම මේ අධ්‍යාපන කටයුතු සමානව ව්‍යාප්ත වෙන්න ඕනේ. ඒ සඳහා තමයි මේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ. ඉතින් මේ රාජ්‍ය අනුග්‍රහයත් එක්ක අපි මේ කියපු රාජ්‍ය අනුග්‍රහයත් එක්ක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු තවදුරටත් ව්‍යාප්ත වුණා නිදහසෙන් පසු. මේක ඉතාම වැදගත් කාරණාවක්. මෙතනින් එහාට අපි තවදුරටත් විස්තර කතා කරමු. මේ අධ්‍යාපනයෙන් පසුව අලුත් වෙන්න පටන් ගන්නවා. විෂයමාලා සංවර්ධනය වෙනවා. ඒකම මේ අලුත් විෂයමාලාවන් වෙනුවෙන් ගුරුවරුන්ව පුහුණු කරනවා. මේක ඉතාම වැදගත් කාරණාවක්. මම මීට පෙර සඳහන් කරා දරුවනේ අධ්‍යාපන කටයුතු කියන එක මේ අපි කියන විෂය නිර්දේශය කියලා. විෂය නිර්දේශය කියන එක අලුත් වෙන්න ඕනේ. ඒක කාලීනව පැහැදිලිවම අලුත් වෙන්න ඕනේ. අලුත් කොටස් එකතු වෙන්න ඕනේ. ඇතැම් ඒ කාලීනව අවශ්‍ය නැහැ කියන කොටස් ඉවත් වෙන්න ඕනේ. ඒක තමයි ඉදිරි ගමන කියලා කියන්නේ. අධ්‍යාපනයත් ඒ වගේ වෙනස් වෙන්න ඕන, ඉදිරියට යන්න ඕන. ඒ අනුව මේ අධ්‍යාපනයට අලුතෙන් ඇතැම් අංග එකතු වෙනවා. ඒ එකතු වෙන අංග සම්බන්ධයෙන් ගුරුවරුන්ව පුහුණු කරනවා. ඒකම ඒ ගුරුවරුන් හරහා මේ අධ්‍යාපන මේ දැනුම දරුවන්ට ගමන් කරනවා. ඉන්පසු තමයි ඒ දරුවන් හරහා තමයි මේ ජාතිය නිර්මාණය වෙන්නේ. එතකොට දුවල පුතාලට තේරෙවි යම් කිසි ආකාරයකට මේම ක්‍රියාවලිය කොතනක හරි බිඳවැටීමක් සිදු වුණොත්, ගුරු පුහුණු කටයුතු නතර වුණොත්, එහෙම නැත්නම් විෂයමාලා නවීකරණය නතර වුණොත් මොකද වෙන්නේ කියලා. ආසියා කලාපේ හැම රටකම ශ්‍රී ලංකාවේ තරම්ම ඉක්මනට මේ විෂයමාලා සංවර්ධනය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසර 6කට පමණ වරක් මේ විෂයමාලා වෙනස් වෙනවා.
අපි ගත්තොත් ආසියාවේ සමහර රටවල විශේෂයෙන් පාකිස්තානයේ වගේ රටවල් ගත්තාම සාමාන්‍යයෙන් වසර 20කට වරක් වගේ තමයි මේ අධ්‍යාපනය නවීකරණය වෙන්නේ. ඒ දින අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මේ නවීකරණයත් එක්ක ගුරුවරුන්වත් මේකට පුහුණු කරාට පසුව ඒ ගුරුවරුන් හරහා මේ අලුත් අධ්‍යාපන අරමුණු අපි කියන මේ ජාතික අධ්‍යාපන අරමුණු කියලා මේ අරමුණු 90 අලුත් පරපුරක් බිහිවීමට පටන් ගන්නවා. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නමුත් ඒ සංකීර්ණ ක්‍රියාවලිය කණ්ඩායම් ගණනාවක සහභාගීත්වයත් එක්ක ඊටාම සාර්ථකව සිදු වෙනවා. මේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මේ ආකාරයට විෂයමාලාව සංවර්ධනය වීමත් ඒ අනුව ගුරුවරුන් පුහුණු කිරීමත් කියන ක්‍රියාවලින් සියලුම දේ ඊටාම හොඳින් සිදු කරනවා. ඒක අදටත් ඒ ආකාරයෙන්ම සිදු කරනවා. ඉදිරියටත් ඒ ආකාරයෙන්ම සිදු වෙන්න ඕන. එහෙම නැත්නම් අපි නැවත වතාවක් එකම තැන ඉන්න ජාතියක් බවට පත් වෙනවා. එසේ විය යුතු නැහැ. පැහැදිලිවම මේක වෙනස් වෙන්න ඕන. ඒ නිසා අධ්‍යාපනයේ අලුත් ඉසව්වලට අපි ගමන් කරනවා. මේ ආකාරයට මේ අලුත් කිරීමත් එක්ක පාසල් නවීකරණය කිරීමත් එක්ක පාසල් වලටත් විවිධ පහසුකම් එකතු වෙනවා. දරුවනි අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඇතැම් පාසල් තියෙන පහසුකම් අඩු වේවා අපි ඒක පිළිගන්නවා. නමුත් පාසල් වලට ශ්‍රී ලංකාවේ මේ නිදහසෙන් පසුව ගත් උත්සාහයන්වල ප්‍රතිඵල වශයෙන් බොහෝ දුරට බොහෝ පහසුකම් ලබා දීලා තියෙනවා. මේ පාසල් පද්ධතියට අලුතෙන් පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම්, ඇතැම් තැන්වල හැකියාව තියෙන පරිදි ක්‍රීඩාංගර පහසුකම් වගේ දේවලුත් ලබා දීලා තියෙනවා. තවත් විවිධාකාරයේ අංග එකතු කරලා තියෙනවා. මේක ඉතාම හොඳ තත්වයක් නැත්නම් අපි කියන වර්ධනීය තත්වයක් කියලා ඉදිරිය ගැන අපිට සුබදායක තත්ත්වයක්. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ මේ පාසල් පද්ධතිය හා සම්බන්ධ වෙලා තමන්ගේ අනාගතය සකස් කරගනිමින් ඉන්න දරුවන්ට ඒ කටයුතු හීනයක් නොවි හැබෑවක් කරගන්න මේ පහසුකම් ඉතාම වැදගත්. පුස්තකාලයක්, විද්‍යාගාරයක් වගේ දේවල් වගේම ක්‍රීඩා පිටනිය ඒකම තවත් පහසුකම් ගණනාවක් මේ විදිහට ලබා දීම කියන එක ලංකාවේ අධ්‍යාපනය දියුණු වෙන්න වර්ධනය වෙන්න ඉතාම වැදගත් වෙලා තියෙනවා. මේක අපි අදටත් ඉදිරියටත් මේ ආකාරයෙන්ම සිදු වෙන්න ඕන. තවදුරටත් පාසල් වලට පහසුකම් ලැබෙන්න ඕන. ඒකම නවීන යුගයට ගැලපෙන විදිහට මේ පාසල් පද්ධතිය තව දියුණු වෙන්න ඕන. ඒ දේවලුත් ඉදිරියේදී සිදු වේවි. අපි තවත් අවුරුදු ගණනාවකින් මේ යුගය ගැන ඉතිහාසය කතා කරනකොට අපි ඒවත් කතා කරාවි. මේ අද අපි කතා කරන වගේ. ඉතින් මේ ආකාරයට පාසල් පද්ධතිය ක්‍රමයෙන් දියුණු වීමත් එක්ක ඉන් පසුව අලුත් පරපුරක් ක්‍රමක්‍රමයෙන් බිහි වෙනවා. අලුත් දැනුම තියෙන පිරිස. ඒක තමයි අපි මෙතන ඉතාම වැදගත්ම කාරණාව වෙන්නේ. මේ දූල පුතාලට අද උගන්වන අපි ගුරුවරුන්ට වඩා දියුණු ගුරුවරු පිරිසක් වශයෙන් තව පිරිසක් ඕවාලා අතරින්ම ඔය දරුවන් අතරින්ම මේ පද්ධතියට එකතු වෙවි. ඒ නිසා පැහැදිලිවම මේ නවීකරණය වීම කියන එක අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් පාසල් දරුවෙක් මේ පාසලට ඇතුළු වීමේදී ඔහු ආකර්ෂණය කරගන්න මේ කියන පහසුකම් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි මේ පහසල් පද්ධතියක මේ පහසුකම් සැපයීම කියන එක බැඳලා තියෙන්නේ. ඒ එක්කම පහසුකම් සැපයීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි බලමු ඉන් පසුව මේ වෙනස්කම් මොනවද? ශිෂ්‍ය සුභ සාධන කටයුතු. ඒකම ශිෂ්‍යෙන්ට උපකාරක කටයුතු. මේ දේවල් දිනු කිරීමත් ඉතාම වැදගත් කාරණාවක්. පාසල් යන දරුවන් වෙනුවෙන් සුභ සාධන සේවා ක්‍රියාත්මක වෙන්න ඕන. කුසගින්නේ පාසලට යනවා නම් දරුවෙක් ඒ දරුවාට මේ අධ්‍යාපන කටයුතු ග්‍රහණය කරගන්න ඔහුගේ බුද්ධිය වර්ධනය කරගන්න තියෙන ශක්තිය හීන වෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ දරුවන්ට පැහැදිලි හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලැබෙන්න ඕනේ. මේ දේවල් වලටත් රජය කැප වුණා. පසු කාලිනව නිදහසෙන් පසුව මේ දරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. ඒ එක්කම පෙළපොත් නොමිලේ ලබා දෙන්න. පෙළපොත් ලබා දීම කියන එක අපි දැන්ට අපි සාමාන්‍යයෙන් මේ යුගයේ දරුවන්ට මේක එච්චර අවබෝධයක් නැති වෙති. මීට කාලයකට පෙර පෙළපොත් කියන ඒවා ඉතාම දුර්ලභයි. ඇතැම් පෙළපොත් අපිට හොයාගන්න හැකියාවක්වත් නැහැ. ඉතින් මේ දැන් පෙළපොත් ප්‍රමාණවත් පරිදි තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල අපිට මේ පෙළපොත්වල අපි අගේ දන්නේ නැතිකමින් අපි විවිධ හානිත් කරනවා. ඒ නිසා අපි මේ ගමන්ම මේ දරුවන්ට මතක් කරනවා මේ පෙළපොත් කියන ඒවා ජාතිය සම්පත්, ජාතියේ ඒවා ඊළඟ පරපුර වෙනුවෙන් අපි දායාද කරන්න ඕන. ඒ ගැනත් අපි හිතන්න ඕන. මේවා විශාල මුදලක් වැය කළා තමයි මේ දේවල් සිදු කරන්නේ. ඒ නිසා මේ පෙළපොත් ලබා දීම කියන එක ඉතාම වැදගත් ක්‍රියාවලියක්. මේ පෙළපොත් ලබා දීමට අමතරව පාසල් නිල ඇඳුම් පවා ලබා දුන්නා. පාසල් එන්න. එතකොට දරුවන් වෙනුවෙන් මේ වගේ සුබ සාධන කටයුතු ඉටු කරාට පසුව මේ දරුවන්ව පාසලට ගෙන්වා ගැනීම තමයි මේ ප්‍රධාන අරමුණ වෙන්නේ. පාසලට දරුවන් පැමිණෙන්නේ නැත්නම්
ඒ අධ්‍යාපන කටයුතුන් වැඩක් වෙන්නේ නැහැ. ගුරුවරුන් කොතරම් පුහුණුව ලැබුවත් වැඩක් වෙන්නේ නැහැ. පාසල් කොයිතරම් පහසුකම් ලබා දෙලා තුනත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් පාසල් ගෙන්වා ගැනීම ප්‍රධාන අරමුණක්, ප්‍රධාන අවශ්‍යතාවයක්. ඒ වෙනුවෙනුත් මේ කියන සුබ සාධන කටයුතු සංවිධානය වුණා. මේ සුබ සාධන කටයුතු වලට අමතරව තවත් දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි ඉන්පසු අපි බලමු මේ ආකාරයට පාසල් අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය අධ්‍යාපනය සඳහාත් යොමු කරන්න අවශ්‍ය පහසුකම් සලසනවා. දරුවනේ සාමාන්‍යයෙන් අපි අධ්‍යාපනය ලැබුවට පසුව අපි අධ්‍යාපනය කියන එක නතර වෙන්නේ නැහැ. පැහැදිලිව මුළු ජීවිත කාලෙම අපි ඉගෙන ගන්නවා, විවිධාකාරයේ දේවල් ඉගෙන ගන්නවා. නමුත් පාසල් අධ්‍යාපනය කියන එක එක්තරා කාල සීමාවකදී නිමා වෙනවා. මේන් පසුව මේ පාසල් අධ්‍යාපනය සඳහා ගත කරපු කාලයේදී දරුවන්ට ලබා දුන්නු දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ යුගය උදා වෙනවා. ඒ ජීවිත ඊළඟ කඩයිම මේ අලුත් යුගයට ලෑස්ති වෙන්න නම් පැහැදිලිවම කොහොමද මේ ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගික ලෝකයට ගන්නෙ, නැත්නම් අපි කොහොමද මේවා පාවිච්චි කරන්න කියලා දැනගන්න මේ වෘත්ති අධ්‍යාපනය ඉතාම වැදගත්. කොයි විදිහයටද අපි මේවා ඉගෙන ගන්න කියලා, නැත්නම් මේවා කොහොමද අපි ඉගෙනගත්තු දේවල් වලින් රටට යමක් කරන්න කියන එක. මොකද පුද්ගලයෙක් වෙනුවෙන් රජය, ඕනම රටක රජයක් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැයක් දරනවා, විශාල මුදලක් වැය කරනවා. මේ වැය කරන මුදල අපි කියනවා දීර්ඝකාලීන ආයෝජනයක් කියලා. ආයෝජනයක් කියලා කියන්නේ ඒ මුදලක් යොදවනවා මේ අධ්‍යාපනය ලබා දීම සඳහා රජය විසින්. එහි ප්‍රතිඵල පසුකාලීනව ලැබෙනවා. ඒ උගත් පුද්ගලයා රටර වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙලා, ඔහු රටර සේවය කරන්නෙක් බවට පත් වෙලා මේ රටේ ඉදිරි ගමනට දායක වෙනවා. ඒ දායක වෙන්න නම් ඔහුට මේ පාසල් අධ්‍යාපනයත් එක්කම මේ කියන වෘත්ති අධ්‍යාපනයත් පැහැදිලිවම ලැබෙන්න ඕනේ. වෘත්ති අධ්‍යාපනය ලැබෙන්න ඕනේ. මේ ඒ තුලින් තමයි ඔහු ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගිකව රටට වැඩදායි විදිහට භාවිත කරන්නේ කොහොමද, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගමණය පිණිස භාවිත කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මේ විදිහට උගත් පිරිස පැහැදිලිවම රැකියා ආදියට යොමු වීමත් එක්ක රටේ සංවර්ධනයට ඔහුගේ විශාල දායකත්වයක් ලැබෙනවා. මේ අලුත් පිරිසට අපි කියනවා මේ රැකියා ආදියට මුණට පසුව අපි ඔවුන්ට කියනවා මේ රටේ ශ්‍රම හමුදාව කියලා. ශ්‍රම හමුදාව. ශ්‍රම හමුදාව තමයි රටක ශක්තිය වෙන්නේ. රට ගමන් කරන්නේ මේ ශ්‍රම හමුදාවේ කර්මතින්. ඒක තමයි විශේෂත්වය. ඉතින් දුවේ පුතේ, ඔයාලත් මේ ආකාරයට තමන් ලබාගත්තු දැනුමෙන් රටට දැයට සේවයක් කරාම, මේ රටට විතරක් නෙමෙයි ලෝකයටම සේවයක් කරාම, මේ මනුෂ්‍ය වර්ගයාට, මේ පරිසරයට, හැම දෙයකටම හානිකර නොවන විදිහට ජීවත් වෙන්න හුරු වුණාම ඒක මේ රටටත්, මේ මනුෂ්‍ය ජාතියටත් විශාල සේවාවක් වෙනවා, හිතකර තත්ත්වයක් වෙනවා. ඒ නිසායි මේ ආකාරයට අපි ඉගෙනගත්තු දේවල් ප්‍රායෝගික භාවිතය සම්බන්ධෙනුත් මේ වගේ අධ්‍යාපනයේ නවීකරණය වුණේ. නිදහසෙන් පසුව අපි දකින මේ නවීකරණයේ විශේෂාංගයක් තමයි මේ කියන වෘත්ති අධ්‍යාපනය. මෙතනින් අතර වෙන්නෙත් නැහැ. තවදුරටත් මේක වර්ධනය වෙනවා. අපි වළමු ඉදිරියටත් මේ ආකාරයට. ඉන්පසුව අපේ උසස් අධ්‍යාපන අවශ්‍යතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භ වෙන පටන් ගන්න. ඒ අනුව තමයි 1942 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ වෙනවා. ඉන්පසුව 1952 වර්ෂයේදී මේ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය ප්‍රදේශයට අරන් ගියා. පේරාදෙණියට විශ්වවිද්‍යාල රැගෙන යාමත් ගැනත් අපි පැහැදිලිව සඳහන් කරනවා. මේ දකින්නේ අපි කොළඹ විශ්වවිද්‍යාලය. ඒකම පේරාදෙණිය ප්‍රදේශයට මේ 1952 අරන් ගියා. කොළඹ විශ්වවිද්‍යාල කොළඹ ආරම්භ කරපු මේ අපි කියන එකට ලංකා විශ්වවිද්‍යාලය කියලා. පේරාදෙණිය ප්‍රදේශයට අරන් යනවා. පේරාදෙණිය ප්‍රදේශයේ ඉතාම මනරම් පරිසරයක මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ ස්ථාපනය කරලා තියෙන්නේ. වරක් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා සඳහන් කරනවා පේරාදෙණිය තරම්, පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තරම් ශාස්ත්‍රීය කටයුතු වලට ගැළපෙන උචිත වෙනත් ප්‍රදේශයක් නැහැ කියලා. එතුමාගේ වචනවලින් මේක කියනවා නම් ශාස්ත්‍රීය කටයුතු වලට ප්‍රතිරූප දේශයක් තවත් නැහැ පේරාදෙණිය විශ්වවිද්‍යාල තරම් කියලා. ඒ තරම් මේක ලස්සන ප්‍රදේශයක ස්ථාපනය වුණා. ලස්සන කියලා මම අදහස් කරේ මෙතනදී ඉගෙන ගැනීම සඳහා සුදුසු ගැළපෙන පරිසරයක් තිබීම කියන එක. මින් පසු කාලිනව මේ වගේම පරිසර ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ තවත් විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ වෙනවා. මේ අපි දකින පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පසුව 1972 වර්ෂයේදී මොරටු විශ්වවිද්‍යාලය ආරම්භ වෙනවා. මොරටු විශ්වවිද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ කාර්මික සහ තාක්ෂණික අධ්‍යාපනයේ ඉතාම වැදගත්ම ආයතනය වශයෙන් අපි සලකනවා. මොරටු විශ්වවිද්‍යාලය 1972 වර්ෂයේදී මේක ආරම්භ කරන්නේ. මේකත් ඉතාම වැදගත්. ඒ අතරෙම දරුවනේ අපිට නැවතවතාවක් 1950 දශකයට යනවා නම් අපිට මතක ඇති, අපි මතක් කරන්න ඕන පැහැදිලිවම මේ මීට පෙර අපි ඉගෙන ගත්ත
1956 SWRD මඩාරණාංග මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ සිදුණු අලුතෙන් පත්තුණු ආණ්ඩුව ඒ ආසන්න කාලයේදී ශ්‍රී ලංකාවේ අලුත් විශ්වවිද්‍යාල දෙකක් ආරම්භ කරනවා. මීට පෙර පිරිවෙන් වශයෙන් තිබුණු ආයතන දෙකක් විශ්වවිද්‍යාල දත්තය දක්වා උසස් කරා. විද්‍යෝදය පිරිවෙන සහ විද්‍යාලංකාර කියන පිරිවෙන්. විද්‍යෝදය විශ්වවිද්‍යාලය කියලා එක පසු කාලීනව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පසු කාලීනව කැලණි විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. මේ විශ්වවිද්‍යාලත් එක්ක ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් වුණා. ඒකම මේ විශේෂම දේ තමයි මෙතුවක් කාලයක් විදේශ රටවල් වලට ගිහිල්ලා විශාල මුදලක් වැය කරලා විදේශ රටවල් වලට ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලැබපු ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ රටේදීම තමන්ගේ පරිසරයේදීම තමන්ගේ භාෂාවෙන්ම මේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි විශේෂම දේ. ඒක මේ විශ්වවිද්‍යාල පද්ධතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ වීමේ වැදගත්ම ප්‍රතිඵලයත් ඒකයි. වැදගත්ම අරමුණ වෙන්නෙත් ඒකයි. මේ ආකාරයට මොරටු විශ්වවිද්‍යාල ආරම්භ වෙනවා. ඉන් පසුව දරුවනේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ තව විශ්වවිද්‍යාලයක් ආරම්භ වුණා. ඒ තමයි යාපනය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. යාපනය විශ්වවිද්‍යාලය. මීට පෙර මම සඳහන් කරා මේ අධ්‍යාපනය කියන එක රට පුරා ව්‍යාප්ත වෙනකොට අපිට කිසිම ආකාරයකට පළාතක් ප්‍රදේශ නැත්තම් අපි කියනවා දිස්ත්‍රික්කයක් එහෙම නැත්තම් ජනවර්ගයක් එහෙම නැත්තම් ආගමක් අදහන ජන කොටසක් කිසි ඔය ඕනෑම ආකාරයක අයෙක්ව කිසිම ආකාරයකට වෙන් කරන්නේ නැතුව දුරස් කරන්නේ නැතුව සියලුම දෙනාට එක හා සමාන අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා. අධ්‍යාපනය ලැබීම ඒ ආකාරයට මේ හැම ජාතියකම හැම පුද්ගලයෙකුටම තියෙන අයිතියක්. ඒ වගේම අධ්‍යාපනය නොලැබීම කියන එක මම මීට පෙර සඳහන් කරා ඒක ඉතාම අහිතකර තත්ත්වයක්. විපත්තිදායක තත්ත්වයක්. ඒ නිසා මේ ආකාරයට ශ්‍රී ලංකා පුරාම මේ විශ්වවිද්‍යාල පද්ධතියක් ව්‍යාප්ත කරන්න රජය විසින් නිදහසෙන් පසුව කටයුතු කරනවා. එකම කාලයක නොවේ කලින් කලට ඒකම කාලීනව මතුවෙන අවශ්‍යතාවත් එක්ක විවිධාකාරයේ විෂයන් මුල් කරගත්ත විශ්වවිද්‍යාල සහ ඒ වාසිතව විශ්වවිද්‍යාලයේ පීඨ ආරම්භ කරනවා. ඇතම් ශාස්ත්‍ර පීඨ කියලා අපි කියන දාන කරනවා. එකම වෛද්‍ය පීඨ, ව්‍යවහාරික විද්‍යාපීඨ, වාණිජ විද්‍යාපීඨ වගේ එක එක ආකාරයේ විෂයන් මුල් කරගෙන පීඨ ඇතුළත් කළා. ඉතාම ක්‍රමානුකූල විශ්වවිද්‍යාල පද්ධතියක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු කරා. මේ දේවල් නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න රජය ගත්තු ඉතාම වැදගත් පියවරක් විතර තමයි අපි දකින්නේ. මේ ආකාරයට මොරටුව විශ්වවිද්‍යාලයෙන් පසු යාපන විශ්වවිද්‍යාලයක්, ඉන් පසු ආරම්භ වෙනවා තවත් විශ්වවිද්‍යාලයක්. අපි එකට කියනවා විවෘත විශ්වවිද්‍යාලය කියලා. විවෘත විශ්වවිද්‍යාලය. විවෘත විශ්වවිද්‍යාලයේ මුල් ආයතනේ ප්‍රධාන ආයතනේ තියෙන්නේ නුගේගොඩ නාවල ප්‍රදේශයේ. මෙහි ශාඛා කීපයක් තියෙනවා. එකම මේ විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ පාසල් අධ්‍යාපනයේ හැරගිය අයටත්, ඒකම විශ්වවිද්‍යාල වරම් නොලැබූ තරමක් වැඩිහිටිය අයට උනත් මේකට ඇතුළත් වෙලා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන විදිහට. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලය කියන එක ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ කියන උසස් අධ්‍යාපනය දියුණු කිරීමේ නැත්නම් ඒ සඳහා රජයගත්තු ක්‍රියාමාර්ග අතර ඉතාම වැදගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් සලකන්න පුළුවන්. මොකද ඇතැම් අවස්ථාවල අපි පාසල් අධ්‍යාපනය ලබනකොට විවිධාකාරයේ ප්‍රශ්න නිසා, විවිධාකාරයේ හේතු නිසා අපි සමහර අවස්ථාවල පසුබෑම් වලට ලක් වෙනවා. නමුත් අපි නැවත නැගී සිටිනවා. විවිධ ගැටලු වලට අපි මුහුණ දුන්නාට අපි වැටෙන්නේ නැහැ. අපි නැගිටිනවා. අභියෝග මැද අපි ඉදිරියට යනවා. නමුත් අවාසනාවන්ත විදිහට ඇතැම් අවස්ථාවල අපිට පාසල් අධ්‍යාපනය අහිමි වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවල උනත් ඒ විදිහට පාසල් අධ්‍යාපනය අහිමි වුණත් පුද්ගලයෙක් රටට අනවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ජීවිතයෙන් ඉවර වෙන්නේ නැහැ. ඔහුට තවදුරටත් ඉදිරියට යන හැකියාව තියෙනවා නම් රජයේ මේ ආකාරයට ඔහුට අනුග්‍රහය දක්වන්න ඕනේ. ඔහුට ඉදිරියට යාම සඳහා අත දෙන්න ඕනේ. ඒ සඳහා තමයි මේ විවෘත විශ්වවිද්‍යාල වගේ ආයතන ආරම්භ වෙන්නේ. ඒ නිසායි දරුවනේ මේක මේ තරම්ම වැදගත් කියලා අපි සඳහන් කරන්නේ. විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම ඉතාම වැදගත් විදිහට අපි දකින්නේ ඒකයි. ඒ නිසා නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ මේ අධ්‍යාපන සංවර්ධනයේදී ගත්තු තවත් විශේෂ පියවරක් වශයෙන් අපි මේ විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම කියන එක දකිනවා. ඒක ඉතාම වැදගත්. ඊළඟට තවදුරටත් අපි මේ ගැන කතා කරොත් එහෙම මේ විශ්වවිද්‍යාල පද්ධතියේ පසුව ශ්‍රී ලංකාව අපි දකිනවා අධ්‍යාපනයට ඉතාම වැදගත් පියවරක් වශයෙන් මෙන්න මේ කියන මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කිරීම. මේ ගැන නොදන්නා අය ඉතාම අඩුයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයත් නොලැබූ අයත් හැම කෙනෙක්ම මේ ගැන දන්නවා. ඒකයි මේකේ විශේෂත්වය. ඒකම අපි දන්නවා පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒ ගැන කතා කරන ගමම් අපි සඳහන් කරන්න පැහැදිලි දෙයක් තියෙනවා. ඒ තමයි මේ මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කරපු
පුද්ගලයා කවුද කියන එක. ඒක තමයි වැදගත්. ඒ ගැන කතා නොකරොත් අපි ගුණමුහු ජාතියක් බවට පත් වෙනවා. ලලිත් ඇතුළත් මුදලි මහත්මයා ශ්‍රී ලංකාවේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමයේ ආරම්භය සනිටුවන් කරපු ඉතාම වැදගත් චරිතය. එතුමා තමයි මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය සඳහා සංකල්පනාව ඉදිරිපත් කරන්නේ. එතුමාගේ යෝජනාවක් අනුව තමයි මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය හඳුන්වා දෙන්නේ. අදටත් විශ්වවිද්‍යාලවලට යන ශ්‍රී ලංකාවේ විශාල සිසුන් පිරිසක් මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නවා. මහ පොලිස් ශිෂ්‍යත්වය යටතේ උන්ට යම්කිසි මුදලක් වාර්ෂිකව මාසිකව ලැබෙනවා. මම දුවල පුතාලට කිව්වා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් අධ්‍යාපනයට වඩා වෙනස්. අපිට තනිව වෙහෙසිලා කරන්න වැඩ ප්‍රමාණය වැඩි. පර්යේෂණ, නිරීක්ෂණ, ගවේෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකම ක්ෂේත්‍ර චාරිකා වගේ දේවල්ට සහභාගී වෙනවා. ආකර්ශනීය අධ්‍යාපන රටාවක් මේ තුල තියෙනවා. දුවල පුතාලට අනාගතයේදී අත්දැකීම ලැබේවි. මේ අධ්‍යාපන රටාවත් එක්ක මේ සඳහා යන වියදම පියවා ගැනීම සඳහා මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය කියන එක ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් වුණා. අදටත් මේ දරුවන්ට මේ අධ්‍යාපන ක්‍රමය යටතේ තවදුරටත් ඉදිරියට යන මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය ඉතාම විශාල උපකාරයක් වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කිරීමත් අපි මෙතුවක් කියපු කරුණු වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ප්‍රගමණය වෙනුවෙන් රජයගත්තු ඉතාම වැදගත් පියවරක් වශයෙන් අපි සඳහන් කරන්න ඕන. මේ ආකාරයට නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කරන්න රජයගත්තු සෑම පියවරක්ම වගේ ඒවායේ ප්‍රතිඵල එක බැලුවාම ඉතාම ප්‍රයෝජනවත් පියවර වශයෙන් අපි දකිනවා. මේක ඉතාම වැදගත් දරුවනේ. මොකද ශ්‍රී ලංකාවේ අපි අලුත් ලෝකයට යන්න නම් නැත්නම් නූතන ලෝකයට නවීන ලෝකයට යන්න නම් පැහැදිලිවම අද කාලේ ඉගෙන ගන්න දේ තවත් වසර 15කින් අපිට වැදගත්ද කියලා හිතන්න වෙනවා. පාසලේ පළමු වසරට ඇතුළත් වෙන දරුවෙක් තවත් වසර 15කින් පමණ තමයි මෙතනින් පාසලෙන් නික්මිලා ප්‍රායෝගිකව ඔහුගේ දැනුම භාවිත කරන ලෝකෙට පිවිසෙන්නේ. ඒ පිවිසෙනකොට ඔහු උගත් දේ වැදගත් නැත්නම් ඒක එක්තරා ආකාරයකට අපරාධයක් වෙනවා. ඒකම මේ ආයෝජනය ප්‍රතිඵලයක් රහිත ආයෝජනයක් බවට පත් වෙනවා. නැත්නම් මේ රජයේ විසින් යොදවපු මුදල් ප්‍රතිඵල රහිත දෙයක් බවට පත් වෙනවා. අපි මේ සඳහන් කරපු මේ මහ පොලිස් ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇතුළු වාර්ෂිකව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා රජය විසින් වැය කරන විශාල මුදල ප්‍රතිඵලදායක ආයෝජනයක් බවට පත් කරන්න නම් පැහැදිලිවම අපි මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගන්න නැත්නම් ඒ සඳහා අපේ අනාගතයේ ඒ යොදාගෙන අපේ අනාගතය සකස් කරගන්න වෙහෙසක් ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මේ ආකාරයට මේ වගේ ගැටලු සහගත සෞඛ්‍යමය ප්‍රශ්න තියෙන කාලෙක වුණත් මේ ආකාරයට දුවල පුතාලට අධ්‍යාපන ලබා දෙන්න විශාල මුදලක් වැය කරන්නේ. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ දුවල පුතාලටත් හොඳ අනාගතයක් නිර්මාණය කරගන්න නම් මේ වගේ ක්‍රම ඔස්සේ ඉදිරියටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න සිද්ධ වෙනවා. හොඳයි දරුවනි, අපි කතා කරේ ශ්‍රී ලංකාවේ නිදහසෙන් පස්සේ අධ්‍යාපනය ගැන. කොහොමද අධ්‍යාපනය දියුණු වුණේ කියලා, අධ්‍යාපන කටයුතු ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගියේ කියලා. අපි මින් පස්සේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු තවදුරටත් දියුණු වෙලා ඉන් පසුව මේ අධ්‍යාපනය තවදුරටත් දියුණු වෙන්න නම් තවත් අවශ්‍ය දේවල් වගේක් තියෙනවා. ඒ තමයි සමාජ සුබ සාධනය කියන එක. අපි ඉගෙනත් කතා කරමු සමාජ සුබ සාධනය. සමාජ සුබ සාධනය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ඕනම රටක ඒ රටේ වාසය කරන ජනතාවට අතිශයින් වැදගත් කාරණාවක්. අපි ඉගෙනත් බලමු මේ සමාජ සුබ සාධනය කියන එක නිදහසට පෙරත් නිදහසට පසුවත් අපි කතා කරන්න කරුණු තියෙන මාතෘකාවක්. පැහැදිලිව විස්තර දෙන මාතෘකාවක්. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ශ්‍රී ලංකාවේ සමාජ සුබ සාධනය සඳහා අඩු අවධානයක් යොමු වුණා කියන එකත් අපි මෙතනදී සඳහන් කරන්න ඕන. ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනතාවට දරිද්‍රතාවය ඇතුළු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා කියන එකත් අපි සඳහන් කරන්න ඕන. මේ ප්‍රශ්නත් එක්ක මේ කියන අපි කියපු මේ දරිද්‍රතාවය ඇතුළු ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන්, අඩු අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඔයගේ හැම දෙයක්ම එක්ක ඉදිරියට යන්න අපහසුයි. පැහැදිලිවම රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ජනතාව වෙනුවෙන් රජයේ මුල් වෙලා සමාජ සුබ සාධන කටයුතු සිදු කරන්න ඕන. නමුත් පැහැදිලිවම මෙහිදී සඳහන් කරන්න ඕන දෙයක් තමයි දුවේ පුතේ, සමාජ සුබ සාධනය කියලා කියන්නේ රටවැසියන්ට විවිධාකාරයේ දේවල් නොමිලේ සැපයීම නොවේ.
ඊට වඩා එහා ගිය පුළුල් දෙයක්. ඊට වඩා අපි හිතන්න ඕන මොකද්ද මේ සමාජ සුභ සාධනය කියන්නේ කියලා. සමාජ සුභ සාධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අපි මීට පෙර සඳහන් කරපු ආකාරයට උගත් පිරිස විතරක් නෙමෙයි මේ සමාජයේ සමාජලාට විවිධාකාර හේතු මත තමන්ගේ අධ්‍යාපනය අසාර්ථක කර උණු පුද්ගලයන් ඉන්න පුළුවන් අය ඉන්න පුළුවන් මේ හැමදෙනාම කිසිම ආකාරයේ ભેදයකින් තොරව උගත් නූගත් ධනවත් නැත්නම් දුප්පත් ඔය ආකාරයේ විවිධ ભેද තියෙන්න පුළුවන් නැත්නම් විවිධ ආගම් හෝ ජාති ભેද ඔය එකක්වත් නැතුව සීලුම දෙනාව මේ රටේ ශ්‍රම හමුදාවට සම්බන්ධ කරගෙන රට දියුණු කරන්න නම් සංවර්ධනය කරන්න නම් ඔවුන්ට ඒ සඳහා ගැළපෙන පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන මේ කියන සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයේ සපයන්න අපහසුයි. ඒ නිසා පැහැදිලිවම සමාජයේ ඉන්න මේ සියලුම ජනතාවට කිසිම ભેදකින් තොරව ඔවුන්ට සුබසිත සලසන්න ඕනේ. ඒකම ඔවුන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනේ. ඒකම ඔවුන්ට වැඩ කරන්න පුළුවන් සෞඛ්‍ය වාතාවරණයක් හදන්න ඕනේ. ඔවුන් නිරෝගී පුද්ගලයන් බවට පත් කරන්න ඕනේ. ඒ සඳහා රජයේ විවිධාකාර ක්‍රියාමාර්ග නිදහසට පසුව අරගෙන තියෙනවා. මම මේ කලින් සඳහන් කළා වගේ නිදහසට පෙර විතාණ්ඩ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ සමාජ සුභ සාධනය ගැන අඩු අවධානයක් තමයි යෙදවිලා තිබුණේ. ඒ නිසා ඇතැම් ගැටලු මතු වුණා කියලා මම කිව්වා. දරුවනේ සාමාන්‍යයෙන් රටේ ඉන්න ජනතාව වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා නම් රැකියා හිඟයි නම් ඒකම උන්ට පෝෂණය ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. තමන්ට ඕන කරන ආකාරයට සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරගන්න උන්ට හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් මේ ප්‍රශ්නත් එක්ක ඔවුන්ගේ පෞද්ගලික ජීවිතත් ගැටළු වලට මුහුණ දෙන්න පුළුවන්. පෞද්ගලික ජීවිතය තුළ විවිධ ගැටළු මතු වෙන්න පුළුවන්. මේ ගැටළු මතු වීම පසු කාලීනව එතනින් එහාට ගිහිල්ලා ඊටාම දරුණු තත්ත්ව දක්වා යන්නත් පුළුවන්. අපි දකිනවා ලෝකයේ තියෙන ඇතැම් රටවල්වල මේ කියන සමාජ සුභ සාධන කටයුතු හරියාකාරයට සිදු නොවුණු අවස්ථාවල සමාජයේ විවිධ ජන කණ්ඩායම් අතර ගැටුම් ඇති වෙනවා. සොරකම ව්‍යාප්ත වෙනවා. එන් එහා ගිය තවත් අපරාධ සිදුවේ. ඒ නිසා සමාජ සුභ සාධනය කියන එක අතිශය වැදගත් කියන එක මම නැවත වතාවක් අවධාරණය කරනවා. ඒ නිසායි අපි නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වුණු සංවර්ධන කටයුතු ගැන කතා කරනකොට මේ කියන සමාජ සුභ සාධනය ගැන මේ තරම්ම විස්තරාත්මකව කතා කරන්නේ අවධානය යොමු කරන්නේ. ඒ නිසා අපි ක්‍රමයෙන් බලමු කොහොමද මේ සමාජ සුභ සාධන කටයුතු ලංකාවේ නිදහසෙන් පස්සේ වර්ධනය වුණේ කියලා. හොඳයි. අපි ඉදිරියට යමු. මේ ආකාරයට නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ සමාජ සුභ සාධන කටයුතු වර්ධනය කිරීමේදී ප්‍රධාන දෙයක් සිදු වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම සඳහා වෛද්‍යවරු බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළම වෛද්‍ය පීඨ ආරම්භ කරන විශ්වවිද්‍යාලවලට සම්බන්ධ අලුත් පීඨයක්. දරුවන්ට මම මුලින් කිව්වා ශාස්ත්‍ර පීඨය කියලා පීඨයක් තියෙනවා. ඊට පස්සේ විද්‍යාපීඨ තියෙන පුළුවන්. ඒකම අපි මේ කියන අලුතෙන් ආපු වෛද්‍ය පීඨය. දැන් අලුතෙන් මෑත කාලිනේ එකතු වුණා තාක්ෂණික විද්‍යාපීඨ පව. මේ වගේ කාලීනව විවිධ අධ්‍යන ආයතන අධ්‍යනාංශ ආරම්භ කළා මේ අධ්‍යාපනය පුළුල් කරනවා. ඒ අනුව මේ රටට අවශ්‍ය කරන වෛද්‍යවරුන් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරනවා වෛද්‍ය පීඨ. වෛද්‍ය පීඨ ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කරගන්න හැකියාවක් ලැබෙනවා. මේක ඉතාම වැදගත්. දරුවනේ අපි සාමාන්‍යයෙන් විදේශ අධ්‍යාපනය ලබනවා නම් අපිට විශාල වැයක් ඒ වෙනුවෙන් දරන්න සිද්ධ වෙනවා. මේ වගේ වෛද්‍යවරයෙක් බිහි කිරීම සඳහා ඕනෑම රටක විශාල වැයක් දරන්න ඕන ඔහුගේ අධ්‍යාපනය පූර්ණ වශයෙන් නිමා කරන්න නම්. ඒ සඳහා විශාල මුදලක් යට කරන්න සිදු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ ආකාරයට වෛද්‍ය පීඨ ආරම්භ කිරීමත් එක්ක මේ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකිකයන්ට යන වියදම විශාල වශයෙන් අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඒකම විදේශ රටකට යන්නට නොහැකි දුප්පත් දරුවන්ට පවා මේ ශ්‍රී ලංකාවේ තියෙන වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙලා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අනුව වෛද්‍ය පීඨය ඇතුළත් වෙලා වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න හැකියාව තියෙනවා. මේක ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ඉතාම වැදගත් අවස්ථාවක්. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ මේ උසස් අධ්‍යාපනය දියුණු කිරීමේ එක පියවරක් වශයෙන් මේ ආරම්භ කරපු වෛද්‍ය පීඨවල නිර්මාණය කරපු වෛද්‍යවරු පසු කාලීනව සමාජ සුභ සාධන කටයුතුර දායක වෙනවා. ඒක ඉතාම වැදගත්. අපි ඊට පෙර කතා කර අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ සමාජ සුභ සාධනය කියන එකට අපි ඒක හැමම සම්බන්ධ කරගමු. සමාජ සුභ සාධනයට
මේ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්න අපිට හැකියාව තියෙනවා ප්‍රමාණවත් වෛද්‍යවරු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඉන්නවනම්. ඒ නිසා තමයි මේ වෛද්‍ය පීඨ හරහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. ඒ අනුව මේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ කරලා මම ඊට පෙර සඳහන් කරා වගේ වෛද්‍ය පීඨ කීපයක් ආරම්භ කළා. ඒක මේ වෙනකොට විශාල වර්ධනයක් දකින්න හම්බෙන ඉතාම දියුණු තත්ත්වයක්. අපි දකිනවා මේ එක වෛද්‍ය පීඨයක් රුණු විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත වෛද්‍ය පීඨය. මේ විතරක් නෙමෙයි තව විශ්වවිද්‍යාල ගණනාවක විශ්වවිද්‍යාල ගණනාවක වෛද්‍ය පීඨ ආරම්භ කරලා තියෙනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ආරම්භ කිරීම වැදගත් වෙන්නේ සමාජ සුභසාධනයේ ඊළඟ පියවරට මේක වැදගත් වෙන නිසා. අපි ඉදිරියට කතා කරද්දී මේකේ වැදගත්කම දුවල පුතාලට තවදුරටත් පැහැදිලි වේවි. මේ වෛද්‍යවරු බිහි කිරීම කියන ක්‍රියාවලිය කොයිතරම් වැදගත්ද කියලා. මේ ආකාරයට වෛද්‍යවරුන් බිහි කිරීම හරහා ඉන්පසු සමාජයේ ඊළඟ පියවරට ගමන් කරමු අපි. කොහොමද වෛද්‍යවරු බිහි කරාට පස්සේ අය සමාජයට වැදගත් වෙන ආකාරය, එතනින් එහාට ඒ මුල් කරගෙන තවත් සමාජ සුභසාධන කටයුතු සිදු වෙන ආකාරය, ඒ වගේ දේවල් ගැන අපි ඊළඟට දකිනවා. මේ වෛද්‍යවරු සේවය කරන රෝහල් ගැන, වෛද්‍යවරු විතරක් බිහි කරලා හරියන්නේ නැහැ, ඉන්පසුව මේ වෛද්‍යවරු සේවය කරන රෝහල් වලට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්නත් ඕන. ශල්‍යාගාර පහසුකම්, ඒකම වෛද්‍ය පර්යේෂණ පහසුකම්, විවිධ පර්යේෂණ සිදු කරන්න සිදු වෙනවා, මේ පර්යේෂණ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. මේ හැම දෙයක්ම මේ රෝහල් වලට සපයන්න ඕන. ඒ අනුව නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල එක අංශයක් වෙන සමාජ සුභසාධනය සඳහා මේ ආකාරයට රෝහල් වැඩි දියුණු කිරීමත් එක පියවරක් වශයෙන් අපි සඳහන් කරනවා. රෝහල් නවීකරණය කරනවා. රෝහල් නවීකරණයත් එක්කම අපි දකිනවා ශ්‍රී ලංකාවේ මෙතුවක් කාලයක් සිදු නොකරනු ශල්‍ය කර්ම, ප්‍රතිකාර ක්‍රම වගේ ශ්‍රී ලංකාව තුලම සිදු කරන්න කටයුතු කරනවා. ඒක ඊටාම අංශ ගණනාවකින් වැදගත් වෙන කාරණාවක්. විශේෂයෙන් ලංකාවේ මුදල් ලංකාව තුල නතර වෙන්න, නැත්නම් ලංකාවේ මුදල් ලංකාවේම සංවර්ධනයට යොදව ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකම මේ ජාතිය නිරෝගී ජාතියක් කරන්න මේක ඊටාම වැදගත්. ඒ නිසා මේ ආකාරයට රෝහල් නවීකරණය කිරීම කියන එකත් මෙහි ඊටාම වැදගත් පියවරක් වශයෙන් අපි දකිනවා. හොඳයි, එන් පසුව අපි දකිනවා මේ ආකාරයට ශ්‍රී ලංකාවේ තවත් පියවරක් නිදහසෙන් පසුව දියුණු කරපු දෙයක්, ඒ තමයි මේ වින්නමුසා මාතෘදාරක සේවා දියුණු කිරීම කියන එක. මේ ඔස්සේ දරුවන් සහ ගැබිනි මාතාවන් හැම දෙනෙක් ගැනම ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්, ඔවුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න රජය තීරණය කරනවා. ඒ අනුව තමයි මේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පත් කරලා ඔවුන්ට ඉතා හොඳ පුහුණුවක් ලබා දීලා ඔවුන්ව මේ ගැබිනි මාතාවන් සහ අලුතෝපන් දරුවන් ඒ හැම දෙනෙක් ගැනම හොයා බලන්න හැකි ඉතාම සැලසුම් සහගතව මේ ක්‍රියාවලිය සිදු කරනවා. අදටත් නිවස්වලට යමින් පෞද්ගලිකව මේ කියන ගැබිනි මාතාවන් සහ දරුවන් වගේ දේ අය ගැනත්, ඒකම අපි මේ කියන සෞඛ්‍ය අවශ්‍යතා තියෙන හැම කෙනෙක් ගැනම අවධානය යොමු කළා. ඔවුන් ඉතාම ප්‍රශංසනීය සේවාවක් සිදු කරනවා. මේක ශ්‍රී ලංකාවේ මේ නිදහසෙන් පසුව වර්ධනය වුණු ඉතාම හොඳ සෞඛ්‍යමය අංශයෙන් වර්ධනය වුණු හොඳම තත්ත්වයක්. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ මේ සෞඛ්‍ය තවදුරටත් දියුණු කරන්න, එකම පුද්ගලයන් ශ්‍රී ලාංකිකයන් නිරෝගී ජාතියක් බවට පත් කරන්න මේ ආකාරයට සමාජ සුභසාධන යටතේ මෙවැනි ක්‍රියා සිදු කිරීම කියන එකත් අපි ඉතාම අගය කරන්න ඕන දෙයක්. ඒකම මේ කියන ක්‍රියාවලින් වල නිරත වෙලා ඉන්න සියලුම මේ පවුල් සෞඛ්‍ය සේවිකාව විතරක් නෙමෙයි, තවත් අයගෙන අපි ඉදිරියේදී කතා කරන මේ හැම දෙනෙක්ගේම ප්‍රශංසනීය සේවාවක් අපි මේ දිනවල විශේෂයෙන් දකිනවා. ඒකත් අපි පැහැදිලිව මතක් කරන්න ඕන. මේ වගේ අර්බුදකාරී කාලවල වුණත් අපි මේ සේවාව අඛණ්ඩව ලබා ගන්න තරම් වාසනාවන්තයි කියලාත් අපි සඳහන් කරන්න ඕන. මින් පසුව මේ විතරක් නෙමෙයි, මේ වගේ පාසල් දරුවන්ටත්, ඒකම සමාජයේ ඉන්න සෙසු අයටත් වැදගත් වෙන දන්ත වෛද්‍ය සේවා වගේ දේවල් මේවත් අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් අපි දකිනවා සමාජයේ තියෙන එක ගැටලුවක්, සෞඛ්‍ය ගැටලුවක් තමයි මේ දන්ත සෞඛ්‍ය කියන එක. මේ දේවල් ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේක විශේෂයෙන් සඳහන් කරන්නේ. දන්ත සෞඛ්‍ය වර්ධනය සඳහා නැත්නම් මේ දත් ආශ්‍රිතව තියෙන රෝග වළක්වා ගන්නත්, ඒ වගේට වෙනම දන්ත සායන පවත්වනවා. පාසල් වලට ගිහිල්ලා ඇතැම් පාසල් වලදී මේවා දේවල් සංවිධානය කරනවා. ඇතැම් අවස්ථාවල සමාජයේ වෙනත් විශේෂ ආයතන මුල් කරගෙන මේ දේවල් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන් දන්ත ශල්‍යාගාර වෙනම තියෙන රෝහල් ආශ්‍රිතව මේ ආකාරයට මේ අංශයත් දියුණු වෙනවා. මේ එක් අංශයක් පමණයි මේ වගේ අංශ ගණනාවක් මේ ආකාරයට වර්ධනය වෙනවා. නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදු වුණු
තවත් සෞඛ්‍ය ප්‍රගමන පියවරක් තමයි මේ අපි දකින්නේ. මේ ආකාරයට තවත් දේවල් අපි තවත් ඉදිරියටම මේ ආකාරයට ශ්‍රී ලංකා නිදහසෙන් පසුව ක්‍රියාත්මක වුණු සමාජ සුබසාධන කටයුතු අතරින් මේ තියෙන්නේ තවත් විශේෂ පියවරක්. ඒ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පත් කිරීම කියන එක. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අපි ඉතාම වැදගත් චරිත වශයෙන් මේ දිනවල විශේෂයෙන්ම හඳුන්වනවා. ඉතාම වැදගත් තනතුරක්, ඒක හැමදාටම වැදගත්. මේ දිනවල අපිට මේ වැදගත්කම තදින්ම දැනෙනවා. ශ්‍රී ලංකා මුහුණ දී සිටින තත්ත්වයක් එක්ක, ශ්‍රී ලංකාවනේ මුළු ලෝකෙම මුහුණ දී සිටින තත්ත්වයක් එක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දොළ පුතාල මේ ගැන ඕනතරම් අහලා ඇති. මේ නිලධාරී මහතුරුන් ගැන මේ අර්බුදකාරී තත්ත්වයේ මැද්දෙත් ඔවුන් අවදානමක් අරගෙන ඉතාම ප්‍රශංසනීය සේවාවක් සිදු කරනවා. පාසල් මට්ටමින් පමණක් නොවේ, සමාජයේ විවිධාකාරයේ සමාජ තරාතිරම්වල ජීවත් වෙන පුද්ගලයන් වෙනුවෙන් තමන්ගේ සේවාව කිසිම වෙනසක් නැතුව සපයමින් ඔවුන් රටේ සෞඛ්‍ය නගා සිටවන්න විශාල සේවාවක් සිදු කරනවා. අපිට මේ දිනවල අමතකලා තිබුණත් විවිධාකාරයේ රෝග, වසංගත රෝග විතරක් නෙවෙයි, බෝවන රෝග, බෝනවන සමහර පුද්ගලයන් අතර තියෙන සමහර රෝග වගේ දේවල් ගැන ඔවුන් දැනුවත් කරන වගේම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සපයන්න, උපදෙස් දෙන්න, මේ හැම දෙයක්ම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉතාම විශාල සේවාවක් සිදු කරනවා. මේකත් නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු ඉතාම වැදගත් සංවර්ධන සමාජ සුබසාධන ක්‍රියාවලියක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. පුද්ගලයෙකුගේ සෞඛ්‍ය කියන එක රටට අතිශයම වැදගත්. හේතුව රටේ ඉන්න ජනතාවගෙන් වැඩි පිරිසක් රෝගවලට ලක් වෙලා ඉන්නවා නම් ඒකෙන් රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් සිදු වෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ සියලුම දෙනා කුමන රැකියාවක නිරතයෙක් වුණත් පැහැදිලිවම හොඳ සෞඛ්‍ය තත්ත්වකින් ඉන්න ඕනේ. ඒ නිසායි මේ ආකාරයට මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් මුල් වෙලා මේ විදිහේ සෞඛ්‍ය කටයුතු වර්ධනය කිරීම සඳහා, ඒකම් පුද්ගලයන් නිරෝගී පුද්ගලයන් බවට පත් කිරීම සඳහා කැපකිරීමක් කරන්නේ. ඒකත් අපි පැහැදිලිවම අගය කරන්නත් ඕන. ඒකම අපි දකිනවා ඊළඟට ශ්‍රී ලංකාවේ මේ සංවර්ධන සුබසාධන කටයුතු වලට සම්බන්ධව ඊළඟට කතා කරනකොට මේ ඉතුරු කාරණා ටික පැහැදිලිවම අපි කතා කරන්න ඕන. නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීම, ඒකම සහල් සහනාධාරය ලබා දීම, ආහාර මුද්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ඒකම කුඩා වතු හිමියන්ට ආධාර කිරීම, මේ වගේ දේවල්. මෙතනින් මුල්ම කරුණු තුන දරුවනේ හොඳ අවධානයෙන් බලන්න. නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීම කියන්නේ අපි දකිනවා මේ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගන්න ආසන්න කාලයේදී අපිට අඳුනා ගන්න ලැබෙනවා. හේතුව වතුවගාව වෙනුවෙන්, විතන්නේ නැටතේ වතුවගාව වෙනුවෙන් තමන්ගේ ඉඩම් පරිත්‍යාග කරාට පස්සේ, පරිත්‍යාග කරා නෙමෙයි, ඇත්තට මේක පැහැදිලිවම වුන් බලහත්කාරයෙන් වගේ පවරාගත් අවස්ථා තියෙනවා. මේ නිසා ඉඩම් මහිමි ජනතාවක් හිටියා. ඉඩම් මහිමි ජනතාවක් හිටියා නම් ඉන් පසුව ඒ ජනතාවට නිවාසයක් හදාගන්න තැනක් නැහැ. ඒ නිසා නිවාස හිමි ජනතාවක් විශාල පිරිසක් එනකොට ලංකාවේ හිටියා. මේ නිසා මේ නිවාස හිමි ජනතාව වෙනුවෙන් විවිධාකාරයේ සහනාධාර ක්‍රම යටතේ නිවාස ලබා දෙන්නත් රජය කටයුතු කරනවා. ඒකම සහල් සහනාධාරයක් ලබා දුන්නා. ආහාර මුද්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආහාර මුද්‍ර ක්‍රමය ගැන පැහැදිලි කරගන්න ඕන. ආහාර මුද්‍ර ක්‍රමයක් කියලා කියන්නේ සහනදායි මුදලට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මේ අඩු ආදායම් ලාභී පවුල්වලට ලබා දීපු අවස්ථාවක්. ඒකත් විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒකම සාමාන්‍යයෙන් මම ඊට පෙර කිව්වා රටක් දියුණු වෙන්න නම් පැහැදිලිවම මේ සහනාධාර ලබා දීම පමණක්ම දිගින් දිගටම සිදු කිරීම කියන එක නිවැරදි ක්‍රමයක් නොවේ. පැහැදිලිවම තමන්ගේ ශක්තියෙන්, අපි කියන සොශක්තියෙන් කියලා, සොශක්තියෙන් නැගී සිටින්න පුළුවන් ජනතාවක් නිර්මාණය කරන්න නම් ඔවුන්ට මේ ආකාරයට නැගී සිටින්න අවශ්‍ය පහසුකම් අතහිත දීම සිදු කරන්න ඕනේ. ඒ අනුව තමයි අපි මේ කතා කරන හතරවෙනි කාරණාව මේ කුඩා වතු හිමියන්ට ආධාර ලබා දීම කියන එකෙන් එකක් පමණයි. මේ ආකාරයට කුඩා වතු හිමියන් නැත්තම් අපි කියනවා මේ තේ වතු වෙන්න පුළුවන්, රබර් වතු වෙන්න පුළුවන්, ඒ වගේ ආර්ථික භෝග වගා කරපු වතු ආයවල් වෙන්න පුළුවන්, වතු කුඩා වතු වෙන්න පුළුවන්, මේ දේවල් පවත්වාගෙන යන සාමාන්‍ය ලංකාවේ ලාංකිකයන්ට, වතු හිමියන්ට උදව් උපකාර කිරීමෙන් ඔවුන්ට
අලුත් ආදායම් මාර්ගයක් නැත්නම් තමන්ගේ ලැබුණු ආදායම් වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. සහනාධාර මගින්ම දිගින් දිගටම ජීවත් වීම කියලා කියන්නේ අපි හැමදාම දරිද්‍රතාවයට ඉඩ දීලා ඉන්නවා කියන එකයි. අපි අහලා තියෙනවා කියමනක් දුප්පත්කම නොවේ ප්‍රශ්නේ දුප්පත්කමට බයේ ඇකිල්ල ඉන්න එක කියලා. නැත්නම් දුප්පත්කම විඳ දරා ගැනීම නිවට කමක් කියලා. දුප්පත්කම විඳ දරා ගන්න නෙමෙයි පැහැදිලිම දුප්පත්කමට විරුද්ධව නැත්නම් ඒකට එරෙහිව නැගී සිටීම කියන එකයි ශක්තිවන්ත පුද්ගලයෙකුගේ වගකීම. ඒනෝ තමයි ඒ නැගී සිටීම සඳහා රජයේ ඔවුන්ට ආධාර ලබා දෙනවා. සහනාධාරයට එහා ගිය දෙයක් ඒ තුල තියෙනවා. ඒක ඊටාම වැදගත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට. මේත් එක්කම අපි ඊළඟට කතා කරනවා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ඒ ප්‍රදේශවලට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ලබා දීම කියන එක. මේකත් නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ සමාජ සුබ සාධනයට සම්බන්ධ විශේෂ පියවරක්. මේ ග්‍රාමීය ප්‍රදේශ තවදුරටත් හුදකලා වෙන එක නවත්තන්න නැත්නම් හුදකලාව නිමා කරන්න නම් පැහැදිලිවම මේ ප්‍රදේශ යා කරලා නාගරික ප්‍රදේශ සහ ග්‍රාමීය ප්‍රදේශ යා කරලා මාර්ග පද්ධති තිබෙන්න ඕන. ඒකම මේ මාර්ග පද්ධති වලින් ප්‍රවාහන කටයුතු පවන පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය කරන බස් රථ ඇතුළු මේ මාධ්‍ය පහසුකම් සපයන්නත් ඕනේ. මේක ඉතාම වැදගත්. ග්‍රාමීය ප්‍රදේශ කියලා අපි හඳුන්වන ප්‍රදේශ රටේ සුන්දර ඉතාම ඉහළ පරිසර ජෛව විවිධත්වයක් තියෙන ප්‍රදේශ ගණනාවක් තියෙනවා. ලංකාවේ දැනට අපි ග්‍රාමීය ප්‍රදේශ කියලා කියන ඒවා ඉතාම සුන්දර ලස්සන ප්‍රදේශ තියෙනවා. නාගරික ප්‍රදේශ අවලස්සනයි කියන එක නෙවෙයි අදහස් කරන්නේ. නමුත් ග්‍රාමීය ප්‍රදේශ සහ නාගරික ප්‍රදේශ කියන්නේ පැහැදිලිම වෙනස් පරිසර පද්ධති දෙකක් එක්ක වර්ධනය වෙන ප්‍රදේශ දෙකක්. ග්‍රාමීය ප්‍රදේශවල සුන්දරත්වය සහ මේ පරිසර ස්වභාවය ඒ ආකාරයෙන්ම තිබියදී ඔවුන්ව මේ නවීන ප්‍රදේශත් එක්ක සම්බන්ධ කරන්න තමයි මේ මාර්ග පද්ධති සහ අපි ඉදිරියේදී කතා කරන අනිකුත් කරුණු හැමදේම මේ ආකාරයට රජයේ මැදහත් වෙලා ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් උන්ට මේ පහසුකම් ලබා දෙන්නේ. මේ එක පියවරක්. ඒ තමයි ග්‍රාමීය ප්‍රදේශවලට මාර්ගය ඉදි කරනවා. ඒකම ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා. ඉන්නොනවති මින් ඉදිරියට මේ ආකාරයට මේ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලි පහසුකම් ලබා දීමත් මේ කියන සමාජ සුබ සාධනයේම එක පියවරක්. ඉදිරි පියවර වටිනා පියවර. අපි මීට පෙර පාඩම් මේකකේදී කතා කරා ශ්‍රී ලංකාව 1978 වර්ෂය වෙන විටත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%කටවත් විදුලිය පහසුකම් තිබුණේ නැහැ කියලා. මේ නිසා මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි කරපු අලුත් ජලාශ මුල් කරගෙන නව විදුලි බලාගාර ඉදි කරා. මේ විදුලි බලාගාර වලින් අලුතෙන් ජාතික විදුලි බල පද්ධතියට විශාල විදුලි ධාරිතාවයේ ප්‍රමාණය ධාරිතාවයක් එකතු කරා. ඒ නිසා මේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවස්ථාවක් වැඩි අවස්ථාවක් ලැබෙනවා. මේ විදුලි බලය කියන එක පරිහරණය කරන්න තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගන්න. ඒකම ඒ දේවල් මුල් කරගෙන තවදුරටත් රටේ සංවර්ධනයට දායක වෙන. මේක ඉතාම වැදගත්. ඒ නිසා ග්‍රාමීය ප්‍රදේශවලට මේ ආකාරයට විදුලිය ලබා දීම කියන එකත් අතිශයින් වැදගත් කාරණාවක්. ඉන්පසු අපි තවදුරටත් කතා කරමු ග්‍රාමීය ප්‍රදේශවලට ජල පහසුකම් ලබා දීම. මේකත් වැදගත්. දරුවනේ අපි සමහර අවස්ථාවල හොඳ අපි කියනවා පිරිසිදු ජලය පානය කරනවා. අපි වෙනත් අවශ්‍යතාවලටත් හොඳ පිරිසිදු ජලය භාවිත කරනවා. නමුත් ශ්‍රී ලංකාවේම ඇතැම් ප්‍රදේශවල ඇතැම් ජනතාවට මේ ආකාරයට සෞඛ්‍යයට හිතකර ජල මූලාශ්‍ර හමු වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට පරිභෝජනය කරන්න සිදුවෙන්නේ පානය කරන්න සහ තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගන්න සිදුවෙන්නේ සෞඛ්‍යයට එතරම් හිතකර ජලය නෙවෙයි. ඒ නිසා මේ ආකාරයට සෞඛ්‍යයට හිතකර නොවන මූලාශ්‍ර ඔස්සේ ජලය ලබා ගන්නා ජනතාවට මේ නව ජල ව්‍යාපෘති වලින් විශාල සේවාවක් සිදු වුණා. මේ නිසා මේ ග්‍රාමීය ප්‍රදේශ වලටත් නාගරික ප්‍රදේශ වලට ජලය ලබා දෙන මෙවැනි ජල ව්‍යාපෘති රජයේ මැදහත් වෙලා නිදහසින් පසුව ක්‍රියාත්මක කිරීම කියන එක අපි දකිනවා ඉතාම වැදගත් සමාජ සුබ සාධන කාර්යයක් වශයෙන්. මේක ඉතාම වැදගත්. මේ කියන ආකාරයට ජලය ලබා දීමෙන් පසුව තවත් විශේෂ දේවල් සිදු වෙනවා. ඒ තමයි තවදුරටත් අපේ හුදකලාව නැති කරලා අපිව මේ කියන විශ්ව ගම්මානයේ කොටස්කරුවන් බවට පත් කරන්න රජයේ මැදහත් වීමෙන් රජයේ අනුග්‍රහය යටතේ විවිධ සන්නිවේදන ක්‍රම හඳුනා දෙනවා. අපි මේ දකින්නේ එක් ක්‍රමයක් පමණයි. තැපැල් සේවාව ග්‍රාමීය මට්ටමින් තැපැල් කාර්යාල උපතැපැල් කාර්යාල වගේ දේවල් නියෝජිත තැපැල් කාර්යාල ආරම්භ කළා.
මේ හුදකලාව ග්‍රාමීය හුදකලාව මුල් පියවරේදී අහිමි නැති කරලා දැම්මා. ග්‍රාම නැත්නම් අපි කියන මේ ගම් එක් පැත්තකට අපි එකට කියන කොන් වෙනවා කියලා. එහෙම දෙයක් නොවෙන්න ග්‍රාමීය හුදකලාව නැති වෙන්න මේ ගම් සම්බන්ධ කරා සීලුම අනිකුත් ගම්මාන සහ නගරත් සමග. මේක ඉතාම වැදගත්. ඒකම මේ තැපල් කාර්යාල පහසුකම්කට අමතරව දුරකථන පහසුකම් ලබා දීම, ඒකම මෑත කාලීනව අන්තර්ජාල පහසුකම් ලබා දීම, මේ හැම දෙයක්ම නිදහසෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදුණු සමාජ සුබසාධන කටයුතුවල එක් විශේෂ පියවරක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒකම මෙතනින් නොනැවති ශ්‍රී ලාංකිකයන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ග්‍රාමීය ප්‍රදේශ මුල් කරගෙන සමුපකාර ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම, ඒකම බැංකු සේවා සපයා දීම. අපි අද කාලේ දකින තත්ත්වයක් එක්ක බැලුවාම මේ ඉන්න වාතාවරණයත් එක්ක දැක්කහම අපිට මේ ඉතිරි කිරීම සහ අපිට ලැබෙන සුබසාධන තත්ත්වයන් යටතේ මේ වගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න ලැබෙනවා නම් අවස්ථාවක්, ඒක ඉතාම වැදගත්. අපි ඒක අද දකිනවා. ඒ අනුව තමයි මේ සමුපකාර ක්‍රමයක්, ඒකම බැංකු ක්‍රමයක් වගේ දේවල් හඳුන්වා දීලා ආහාර සුරක්ෂිතතාවයේ පමණක් නොවේ හැම දෙයක්ම හැම අංශකින්ම ඉදිරියට යන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබා දෙන්න. ඉතිරි කිරීම වර්ධනය කරගෙන මේ හැම දෙයක්ම උන්ට අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයට නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු යටතේ සමාජ සුබසාධන කටයුතු වලට රජයේ දායක වෙලා තියෙනවා. ආදරණීය දරුවනේ, අපි අද මේ ආකාරයට කතා කරේ මේ නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුණු අධ්‍යාපන සහ සමාජ සුබසාධනය ගැන. මේ අපි කතා කරපු කරුණුත් එක්ක තවදුරටත් විස්තරාත්මකව මේ දේවල් ඉගෙන ගන්න නම් දුවල පුතාලට තවදුරටත් වේසක් ගන්න වෙනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක්. අපි පැහැදිලිවම ඉගෙන ගන්න ඕන, හොඳට ඉගෙන ගන්න ඕන. ඒ සඳහා තවදුරටත් වෙහෙසෙන්න, ඒ සඳහා ඔයාලට පුළුවන් අපි මේ කතා කරපු ඉතිහාසයේ පාඩමට අමතරව තව පාඩම් ගණනාවක් මුල් කරගෙන තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න නම් ජාතික අධ්‍යාපන ආයතනයේ මුල්ලා සිදු කරන මේ සේවාවත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් channel NIE කියන YouTube නාලිකාවට සම්බන්ධ වෙලා. ඒ ඔස්සේ දුවල පුතාලට පුරුවන් තවත් විෂයන් වලට සම්බන්ධ පාඩම් බලලා තමන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කරගන්න. ඒ විදිහට ඔයාලා තව හොඳ රටට වැඩදායි පුද්ගලයන් බවට පත් වෙන්න, මහන්සි වෙන්න, වෙහෙස ගන්න, කැප වෙන්න කියලා ඉල්ලමින් අද අපේ පාඩම් මේකක මෙතනින් සමාප්ත කරනවා. හැම දුවෙකුටම පුතේකටම තාම වාසනාවන්ත අනාගතයක් වේවා. ආයුබෝවන්.